සුබ දවසක් කියලා සාදරයෙන් පිළිගන්නවා සඳු සවුන් SL YouTube channel එකත් එක්ක තුලා ඉන්න ඔයගලන් හැමදෙනාම. ඉතින් කලින් වීඩියෝ එකෙන් මම ඔයගලන්ට පොරොන්දු වුණා මගේ මික්සර් එක ගැන මම ඔයගලන්ට වීඩියෝ session එකක් ගේනවා කියලා. ඒ තමයි Presonus Studio Live 3242 AI කියන මික්ස් එක. ඉතින් අපි පොරොන්දු වුණාගේ අද ඉඳන් මේ වැඩේ පටන් ගමු. ඉතින් චූට්ටක් යන් අපි Presonus පැත්තට. ඉතින් Presonus කියන්නේ ලෝකෙට ගොඩාක් දේවල් නිෂ්පාදනය කරන ආයතනයක්. ඉතින් මේගොල්ලන් ගොඩක් වෙලාවට recording studio වලට තමයි ගොඩක් දේවල් නිෂ්පාදනය කරන්නේ mixing console වලට අමතරව. ඉතින් recording studio වලට studio monitors accessories එවැගේම surfaces interfaces ගොඩාක් දේවල් මේගොල්ලෝ recording studios වලට නිෂ්පාදනය කරනවා. ඔයගලන්ට ගොඩාක් විස්තර බලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ website එකට ගියාම presonus.com website එකට ගියාම බලා ගන්න පුළුවන් මේගොල්ලන් කරන products මොනවද කියලා. ඉතින් මම ඒගොල්ලන්ගේ website එකේ link එකත් පල්ලෙ description එකේ දාලා තියන්නම්. ඊට පස්සේ අපි බලමු දැන් මේ console පැත්තට ගියොත් එහෙම මේගොල්ලන් analog mixer ඉඳන් digital mixer වෙනකම්ම එවැගේම rack mixers ගොඩාක් දේවල් නිෂ්පාදනය කරනවා. अभी कथा कर स्टूडियो लाइव एआई की मिक्सर वर्षन लेकिन हाई मे मिक्सर वर्षन लेकर मेगोल निष्पादने डिस्कंटिन्यूट कर लीन मेगोल दिन अलग मेगोल मिक्सर सीरियस डिजिटल मिक्सर सीरियस अंदर दिल्ली तीन इतने वैडे विस्तार वेबसाइट बलाकान बोलवा मेगन कथा करें इट पास अभी बलू मे मिक्स अभी लंका गंडोन की मुद्दा वे गोडी मिलगा मेक ब्रांड एंडन सा अभी मेक सेकंड हैंड मिक्स गंडी थर्ड टू हो ट्वेंटी මේක 16 උත් ගන්න පුළුවන් channel 16 24 32 ගන්න පුළුවන් මේ series එකේ AI series එකේ ඉතින් AI series එකේ මේ 3242 AI කියන mixer එක සාමාන්‍ය ලක්ෂ 2.5ක් ලක්ෂ 3ක් වගේ තමයි වෙන්නේ ලංකාවේ මුදලින් ඉතින් සාමාන්‍යයෙන් හොඳ condition එකේ තියෙන mixer එකක් ලක්ෂ 3ක් විතර වගේ වෙනවා ඔයගලන්ට හොයා ගන්න පුළුවන් ලංකාවේ ඇතුලේ ඒ වගේම ලංකාවේ brand new මේ product ගන්න තියෙන්නේ Rosti Music කියන center එකෙන් ඉතින් Rosti Music තමයි ලංකාවට Christmas ගෙනල්ලා බෙදා හරින්නේ ඉතින් ඒගොල්ලන්ගේ website එක සහ ඒගොල්ලන්ගේ දුරකථන අංකයත් මම පල්ලිය description එකේ දාලා තියන්නම් ඒගොල්ලන්ට කතා කරලා මේකේ වැඩිදුර විස්තර ඔයගලන්ට දැනගන්න පුළුවන් හරි අපි වැඩි කතා නැතුව අද video එක පැත්තට යන් අද ඉඳන් අපි කතා කරනවා Christmas 3242 AI කියන mixer එක හැමදේම ඔයගලන් දන්න සිංහලෙන් මම සඳරුවන් ලියනගේ රැඳිලෙන්න මාත් එක්කම මේ video එකත් එක්ක ඉතින් මේක තමයි මගේ Presonus mixer එක. ඉතින් මේක Studio Live 3242 AI කියන මොඩල් එක. ඉතින් AI කියලා කියන්නේ Active Integration කියන එක. ඉතින් මෙතන Presonus කියන logo එකත් එක්ක ඔයගලන්ට මෙතන පේනවා Active Integration කියන එක තමයි ගහලා තියෙන්නේ. ඉතින් අපිට AI කියලා හඳුන්වන්නේ මේ mixer එකේ Active Integration කියන එක. ඉතින් මෙහෙම තමයි අපිට ඉස්සරහෙන් බැලුවාම උඩින් බැලුවාම mixer එක පේන්නේ. ඉතින් මම තාම mixer එක on කරගත්තේ නැහැ. mixer එක on කරගෙන අපි කතා කරමු අපිට ඉස්සරහින් මේ පේන්න තියෙන දේවල් ගැන. right මම දැන් මගේ mixer එක on කරගත්තා. ඉතින් on කරගත්තාට පස්සේ අපිට මෙහෙම තමයි අපේ mixer එක පේන්නේ. මම all mute එකක් ගහලා තියෙන හැම channel එකක්ම. ඒක නිසා අපිට මේ රතු පාටින් ඔක්කොම mute button පෙන්නවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලන් දන්නවා mute tool කියලා ඕනම mixer එක channel 24 32 ඒ වගේ mixer එක analog mixer එක වුණත් අපිට button එකක් එනවා. all mute all mute off all mute on කියලා button එකක් එනවා. එතන තියෙනවා මගේ all mute button එක. ඉතින් මම මේක on කරගෙන තියෙන ඉතින් මට මේක ඕනනම් මෙතනින් off කරගන්නත් පුළුවන්. ඉතින් මම on කරගෙන තියා ගන්නවා මේ විදිහට. mixer අපි පේන දේවල් ටික ගැන කතා කරමු. මේ පැත්තෙන් අපි වම් පැත්තෙන් මම පටන් ගන්නම්. සාමාන්‍ය mixer එකක් වගේම මෙතන අපිට එකේ ඉඳන් 32ක් වෙනකම් මේ තියෙන්නේ ඔක්කොම gain controls. ඉතින් සාමාන්‍ය අපිට analog mixer එක වුණත් ඕන mixer එක අපිට gain controls තියෙනවා. අපි in කරගන්න channel වලට දැන් මේකේ channel 32ක් තියෙන ඉඳන් අපිට channel 32කටම gain controls 32ක් මේ mixer එකේ දීලා තිනවා. ගොඩක් අලුතෙන් එන mixer වලට නම් අපිට gain control බලා ගන්න හම්බෙන්නේ නැහැ. අපිට interface එකේම තමයි gain controls උත් තියෙන. ඉතින් මේකේ මම කිව්වා analog field එකක් තියෙන mixer එකක්. ඉතින් analog අපිට අතින්ම මේක අපිට ඕන දෙයක් අපිට මේකේ තියෙන features පාවිච්චි කරන්න පුළුවන්. අතින් අපිට adjust කරගන්න පුළුවන් mix කරද්දී. ඉතින් මෙතන එකේ ඉඳන් මේ නම් සොක්කම 32ම අපිට පේන්න තියෙනවා gain controls. ඊට පස්සේ මෙතන තියෙනවා 48 watt කියන්නේ ඔයගලන් දන්නවා mixer පාවිච්චි කරන සම මේ field එකේ හැමෝම දන්නවා. 48 watt කියන්නේ phantom power. ඉතින් phantom power switch දීලා තිනවා අපිට 32ක් separate switch 32ක් දීලා තිනවා. හරි ඊට පස්සේ මෙතන D කියලා පෙන්නන්නේ මේක digital input එකක්. ඒ කියන්නේ අපි මේකෙන් multi track record කරගන්නවා නම් අපිට මේක software එකෙන් lap එකට multi track එකක් record කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ multi track එක සම්පූර්ණයෙන්ම ආපහු මේ mixer එකට in කරන්න. ඉතින් ඒ in කරද්දී අපිට ඕන channel ටික select කරගන්න තමයි මේ D digital input කියන button එක දීලා තින්නේ. ඉතින් අපි channel 32ම in කරගන්නවා නම් ආපහු මේකට export කරගන්නවා නම් playback එකක් කරගන්න මේ channel ඔක්කොම අපිට on එකේ තියාගන්න ඕනේ. මේ button ඔක්කොම on එකේ තියෙන්න ඕනේ. මං කලින් ඔබලා පෙන්වන්නේ නැහැ ඔයගොල්ලන්ට මේ button එක මේ 48 volt මේ බුහාව මේක indicate කරනවා. phantom power button එක මෙහෙම select කරාම phantom power on වෙනවා. ඉතින් මේක අතහැරියාම phantom power off වෙනවා. ඊට පස්සේ මේ digital input switch උත් ඒ වගේ මේ button එකත් එබුවාම on වෙනවා. ආපහු එබුවාම off වෙනවා.
හරි රයිට් මම හිතනවා ඔයගලන්ට A section එක පැහැදිලි කියලා ඊට පස්සේ අපිට මෙතන තියෙනවා ox control ටික මෙතන ඔයගලන්ට පේන තියෙන්නේ ox 1 ox 2 කියලා ox 14ක් තියෙනවා ඉතින් මෙතන තියෙනවා ඔයගලන්ට ox panel එක ඉතින් මේ ටික තමයි අපේ ox ටික අපි ඔයගලන් දන්න ox output කියන්නේ මොනවද කියලා mixer එක මම අමුතුවෙන් ඔයගලන්ට ඒක පැහැදිලි කරන්න ඕනේ නැහැ ඉතින් පොඩ්ඩක් හරි ඇඳලුමක් ගන්නවා නම් අපිට individual අපි පාවිච්චි කරද්දි monitors පාවිච්චි කරද්දි අය වගේම අපි මොන හරි තව output මොන හරි පාවිච්චි කරනවා නම් අපිට මේකෙන් channels out කරගන්න monitor ගොඩක් වලට අපි ox පාවිච්චි කරන්න මොන්ටස් වලට ඒ වගේම අපි පිටින්ග් ඉෆෙක්ට් මැෂින් මොන හරි පාවිච්චි කරනවා නම් අපිට මේ ඔක්ස් යූස් කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපිට ඔක්ස් වලින් කරන්න ගොඩක් අය දන්නවා මම අලුතෙන් කියන්න ඕනේ. ඉතින් ඔක්ස් චැනල්ස් අපිට තියෙනවා 14ක් මෙතන. මේ ඔක්ස් චැනල් 14 තමයි මේ මෙතෙන්ට වෙනකම් පෙන්වන්නේ. ඔක්ස් චැනල් 14 වොලියුම් කන්ට්‍රෝල් එක මේ තියෙන්නේ. වොලියුම් කන්ට්‍රෝල් එක තමයි මේ තියෙන්නේ ඔක්ස් චැනල් 14. ඊට පස්සේ මෙතන තියෙනවා ඔක්ස් චැනල් එකට අදාළ මියුට් බටන් එක. මම ඒක මියුට් කරගෙන තියෙන්නේ. එකපාරක් කිව්වහම මියුට් ඔන් වෙනවා. එකපාරක් කිව්වහම මියුට් ඔෆ් වෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා අපිට මේ channel එක select කරන්න. ඇත්තටම digital mixer වලදී ගොඩාක් වෙලාවට මේ select button එකක් තියෙනවා. ඉතින් මේ select කරාට පස්සේ තමයි අපි මොකක් හරි අදාළ channel එකක් select කරාට පස්සේ තමයි අපිට එයාට output එකක් දෙන්න, එයාව control කරගන්න පුළුවන් මේ හැම channel එකකටම තියෙනවා. ඒ කියන්නේ තව අපි අස්සරෙදි කතා කරමු මේ හැම channel එකකටම select button එකක් තියෙනවා. එයාව select කරාට පස්සේ තමයි අපිට මේ channel එකේ හැමදේම edit කරන්න පුළුවන්, අඩු වැඩි කරන්න පුළුවන්. අපි ඒකට මොන හරි mix කරනවා නම්, EQ එක පාවිච්චි කරන්න නම්, ඒ channel අදාළ channel එක select section එකේ තියෙනවා. Select button එකේ තියෙනවා. ඉතින් ox එක select කරගන්න තමයි මෙතන මේ බටන් එකක් දින සිලෙක්ට් කරලා ඉතින් මේක අපි ඉස්සරහට වැඩ කරගෙන යද්දි කතා කරමු. ඉතින් මෙතන සිලෙක්ට් බටන් එකක් හැම channel එකකටම තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ control mix එක. ඉතින් mix එකෙන් තමයි අපි මේ channel අපි ox output එකට මොන channel එකද send කරගන්නේ කියලා අපි තීරණය කරන්නේ mix button එක හරහා ගියාම. ඉතින් mix button එක එකපාරක් select කරලා තමයි අපි මේකට ඕන දෙයක් send කරගන්නවා. අපි effect එකක් පාවිච්චි කරනවා. අපි මේ ox output එක අපි හිතමුකෝ අපි keyboard එකට පාවිච්චි කරනවා කියලා ox එකක් විදියට monitor එකක් විදියට. එතකොට එයාට අවශ්‍ය instrument අපි මේ plug කරගෙන තියෙන මේකට channel වලට plug කරන් තියෙන instrument අපි යාට මොන instrument එකද send කරන්න ඕනේ. ඒ ඒක තීරණය කරන්නේ මෙතන mix කියන button එක click කළා තමයි අපි ආව select කරගන්න. ඉතින් හැම ox output එකකටම mix button එකක් තියෙනවා. ඒක ඔයගලන්ට පේනවා නැති මෙතන දෙලගම්ම mix button එකක් තියෙනවා. හරි. ඊට පස්සේ මෙතන මේ පැත්තේ ඔයගලන්ට controls හතරක් පෙන්නනවා. ඔයගලන්ට පේනවා ඇති මේ තියෙන අපේ effect section එක. මේකේ inbuilt වෙනවා අපිට පුළුවන් effect channel හතරක් පාවිච්චි කරන්න. 24 42 එකේ නම් කලින් ආවේ effect channel දෙකයි. මේකේ හතරක් මේගොල්ලන් දීලා තිනවා අපිට වෙන වෙනම පාවිච්චි කරන්න පුළුවන් මේ ඉෆෙක්ට්ස් හතරට අපිට කැමති ඉෆෙක්ට් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන් මේගොල්ලන් දීලා තිනවා අපිට රිවර්බ් ඩිලේ අපි ඉස්සරහට කතා කරමු මේකේ ඉෆෙක්ට් එන්ජින් එක ගැන ඉතින් මෙතන තියෙන්නේ ඉෆෙක්ට්ස් කන්ට්‍රෝල් හතර ඒ වගේම අර මං කලින් කිව්වා වගේම හැම බටන් හැම කන්ට්‍රෝල් එකකටම මේකේ සිලෙක්ට් බටන් එකක් තියෙනවා ඉතින් මේ ඉෆෙක්ට් කන්ට්‍රෝල්ස් හතරටත් සිලෙක්ට් බටන් හතරක් මෙතන තියෙනවා ඒ වගේම අර වගේම මියුට් බටන් හතරක් තියෙනවා මම මියුට් කරගෙන තියෙන්නේ ඒ වගේම මික්ස් බටන් හතරක් තියෙනවා ඊට පස්සේ අපි බලමු අපිට මෙතන පල්ලෙහා පෙන්නනවා ලෙවල්ස් එකක් ඉතින් අපි මේ වැඩ කරනකොට අපිට හැම channel එකේම input level එකක් තියෙනවා එතකොට අපි ox එකක් පාවිච්චි කරනවා නම් අපි ඒකට send කරන අගයක් තියෙනවා ඒ අගයන් ඔක්කොම ටික තමයි මේ අපිට මේ lines වලින් පෙන්වන්නේ ඔයගලන්ට මේක මම කරලා පෙන්වන්නම් අපි සාමාන්‍ය අපි හිතමු මේ ox එක අපි මෙහෙම select කරනවා කියලා අපිට මෙතනින් තමයි මේ ඔක්කොම parametric දැන් අපි parametric EQ එක පාවිච්චි කරනවා නම් ඒ levels ඔක්කොම පෙන්වන්නේ මේ lines වලින් මේ පත් දින ලයින්ස් වලින් තමයි ඔක්කොම පේන. අපි දැන් ox එකට අපි ox 1 එකට මොකක් කරේ channel එක mix කරනවා නම් ඒකේ අපිට frequency level එක ඒ කියන්නේ අපිට level එක පෙන්වන්නේ මෙතනින් තමයි කොච්චරක් send කරගන්නවද කියලා. ඉතින් මෙතන මම තව ටිකක් ඔයගලන්ට zoom කරලා පෙන්වන්නම්. මෙතන හැම detail එකක්ම මේගොල්ලන් db ගණන් වලින්ම මේගොල්ලන් මේ print කරලා තිනවා මේක අපිට බලා ගන්න පුළුවන් අපිට මේ අපි කොච්චරක් මෙයා කොච්චර db ප්‍රමාණයක් send කරනවද අපි කොච්චර db ප්‍රමාණයක් අඩු කරගන්නවද කියලා මේ අපිට මේ පෙන්වන චූටි display වලින් බලා ගන්න පුළුවන්. වැදගත්ම දේ මෙතන මේ lines වලින් පල්ලෙහාට ආවට පස්සේ මේ ඔක්කොම මෙතන තියෙන controls ඔක්කොම categorize කරලා තියෙනවා. ඉතින් මෙතන තමයි අපිට මේ mixer එකේ වටිනාම දේවල් ටික තියෙන්නේ. අපිට අවශ්‍යම දේවල් ටික තියෙන්නේ. ඉතින් මෙතන වම් අත පැත්තේ කෙරවලද මම පටන් ගන්න. ඉතින් මේ පැත්තේ කෙරවලෙම තියෙනවා මේ තියෙන්නේ high pass filter එක HPF එක. ඒකලම දන්නවා low cut එකක් කිව්වත් ඔයගලන්ට පැහැදිලි වෙයි. ඉතින් මෙතන තියෙනවා high pass filter එක. ඊට පස්සේ මෙතන මේ section එක තමයි gate section එක. ඉතින් මේ දැන් අපි සාමාන්‍යයෙන් හිතමුකෝ analog mixer එකකට අපි පිටින් gate එකක් සම්බන්ධ කරන gate processor එකක්. ඉතින් මෙතන තියෙන්නේ ඒ gate processor එකට අදාළ knobs ටික. මේ knobs 1 2 3 4 5 6ක් තියෙනවා. මේ 6න් තමයි අපි gate එක control කරන්නේ. ඊට පස්සේ තියෙනවා මෙතන ආපහු තියෙනවා controls. ඒ වගේම 6ක් තියෙනවා. මේ තියෙන compressor එක. ඊට පස්සේ මෙතන තියෙනවා limiter එක. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ EQ එක. මේ section එකම ඔයගලන්ට පේනවා බෙදලා තියෙන්නේ මෙතන ඉඳන් මෙතනට මේ අපේ parametric EQ එක. ඊට පස්සේ අපිට මේ තියෙන්නේ ආපහු මේ පැත්තට ගියාම මෙතන තියෙනවා මේ levels එක අපි මේ පාවිච්චි කරන හැම ox එකකටම අපි තියෙනවා අපේ level එකක් අපි send කරන්න ඕනද කියලා. ඒ level ටික තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ එතනින් පල්ලයට ආවට පස්සේ අපිට තියෙනවා මෙතන mute groups තියෙනවා.
අපි මියුට් කරන්න ඕන මොන channel ටිකද කියලා අපිට පුළුවන් groups 6කට දාගන්න අපිට select කරලා save කරලා තියාගන්න පුළුවන් අපිට channel මොනවාද අපි අපි channel 4ක් mute කරලා තියාගන්න ඕනද 5ක් mute කරලා තියාගන්න ඕනද කියලා අපිට select කරලා save කරලා තියාගන්න තමයි store කරලා තියාගන්න තමයි මෙතන මේ section එක තියෙන මේ තියෙන මේ buttons 6 ඒ වගේම all mute button එක මේ තියෙන on එක මේ තියෙන on එක දැන් මෙහෙම අපි අත ඇරියාම මේක off වෙනවා on කරාම on වෙනවා මේ තියෙන off එක ඉතින් මෙතන තමයි mute groups ටික තියෙන්නේ mute වලට සම්බන්ධ ඔක්කොම buttons ටික මෙතන තියෙනවා ඉතින් මම mute on කරගන්න all mute එක ඊට පස්සේ මෙතන තියෙනවා mix scenes කියන්නේ ඒක තමයි ගොඩක් digital mixer එකක් පාවිච්චි කරද්දී අපිට හම්බ වෙන ඊළඟ වැදගත් කාරණේ අපි මේ කරන වැඩක් අපි කරන mix එකක් අපිට පුළුවන් අපිට save කරලා තියාගන්න. ඒ කියන්නේ දැන් මෙතන අපිට පෙන්නනවා quick ඒ කියන්නේ අපිට tag ගාලා අපිට අපි කියමු mixer එක අපිට අපි laptop එකක් connect කරලා නැත්තම් අපිට tag ගාලා මොකක් හරි scene එකක් අපිට tag ගාලා recall කරගන්න ඕන කියලා. ඒකට අපිට tag ගාලා කරගන්න scenes 6ක් මෙතන දීලා තියෙනවා. මෙතන පුළුවන් අපිට 6ක් දාලා තියාගන්න. එක button එකකින් පුළුවන් අපි mix කරලා තිබ්බු mix කරලා තිබ්බ මොන හරි වැඩක mix එකක් අපිට මේකට save කරාට පස්සේ මොකක් හරි නමක් දීලා අපිට save කරන්න පුළුවන්. අපි display එක පැත්තට ගියාට පස්සේ ඒක කතා කරමු. ඒක save කරගත්තට පස්සේ අපිට පුළුවන් මෙතනට store කරලා තියාගන්න මොන scene එකද කියලා. ඒතකොට අපි මෙතන පුළුවන් අපිට tag එකක් දාලා තියාගන්න පළවෙනි එකේ තියෙන මේ මේ scene එක දෙවෙනි එකේ තියෙන මේ scene එක කියලා අපිට scenes 6ක් අපි මෙතන tag කරලා තියාගන්න අපිට tag ගාලා quick කරගන්න ඕන. tag ගාලා මෙතනින් පුළුවන් අපිට mix scene එක tag ගාලා सिलेक्ट करला रीकॉल करला टग गाला अपिट आप एक्सपोर्ट करेगा अपे सेटिंग्स एक मैं इसमें अपने यार वीडियो मंगलोड कल कहमद सीन का सेव करेंगे कहमद आप रीकॉल करला सीन का मे कट इंपोर्ट करेंगे किला इत बस से अभी आप मे पे सीन पास अभी आप पल्ले हाट दी पल्ले हाट आवड़ा बस से मित्र दीनो अभी अंगा पद पटंगा दी पैद मैं सेक्शन मित्र सेक्शन बेदेनो ඊට පස්සේ වංගද පැත්තේ පිට දෙනවා left right pan control එක. මෙතන pan control එක. ඉතින් අපිට පුළුවන් ඕනම channel එකක් select කරලා අතු බාන light tap පත්තර මේ center තියෙන්නේ. ඉතින් මෙතන center තියෙන්නේ. ඉතින් අපිට මේ දෙපැත්තම මෙහෙම කරාම ඔයාලට පේනවා ඇති left right වලට pan වෙනවා. ඉස්සර video එකේ තවත් පැහැදිලිව මේ දේ කතා කරමු. left right pan කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ආපහු මේ පැත්තරෙමු. ඊට පස්සේ මෙතන තියෙනවා link button එකක්. स्टीरियो अभी channel දෙකක් input එකක් දීලා අපි channel දෙකකට අපිට පුළුවන් මේ channel දෙක link කරලා මෙයා ස්ටීරියෝ කරන්න. එතකොට මේ channel දෙක लिंक स्त्री चानल हेदना एक वे करें लिंक बटन का दिए एक तबिस्तम को लिंक करें ఐడి మస్సే మీ మిక్సర్ తీనో తర్వాత లగమ కరగన్న పులువా లగమ షార్ట్ కట్ ఎక తీనో අපිට పులువాం අපි మొక్కర ఏక ఛానల్ ఏకక අපි ఇదమొ දැන් පළවෙනි ఛానల్ ఏకే අපි හදන సెట్టింగ్ ఏక අපි හදන EQ ఏక අපි අපි కంపస్ ఏక ఒచ్చర తీయగాతది අපි లిమిట్ కరగాతది ఒచ్చర ఏ හැමదేమ මේ ఛానల్ ఏకే කරන හැමదేమ අපිට పులువాం ఈలంగ ఛానల్ ఏకట මේ ఛానల్ ఏకే కాపీయక్ గాన్న ඉතින් අපිට පුළුවන් මේ මේ පළවෙනි channel එක ඕනනම් අපිට මේ දෙකේ ඉඳන් මේ 32 වෙනකම්ම copy කරගන්න පුළුවන්. එතකොට අපිට ආපහු දැන් අපි වැඩක් කරගෙන යනකොට mix එකක් කරද්දී අපිට මේ එක channel එකක් හදලා ආපහු ඒ channel එකම ආපහු මේක හදන්න ඕනනම් ආයෙ select කරලා ආයෙ මේක හදන්න එහෙම ඕනේ නැහැ. අපිට පුළුවන් මෙතනින් copy කරලා අදාළ channel එක දීලා මෙතනින් load කරා. ඒ වගේම අපිට පුළුවන් මෙතෙන්දී අපිට මේ channel එකක් වෙනම මේ processor එකට save කරලා තියාගන්න. ඒ කියන්නේ අපි හිතමු දැන් අපි මොකක් කර හැමදාම පාවිච්චි කරන kick එක කියලා. ඉතින් kick එක හරි voice එකක් හරි මොකක් හරි අපි පාවිච්චි කරන channel එකක් අපිට පුළුවන් ඒකේ settings ටික EQ settings ටික එතකොට compressor settings gate setting ඔක්කොම ටික අපිට පුළුවන් save කරලා තියාගන්න ඒ channel එකක් විදිහට. එතකොට අපිට පුළුවන් ආපහු ඒ channel එක ඕල්ලාගදී ලෝඩ් කරගන්න. ඒකට තමයි මේ copy load save කියන මේ buttons තුන තියෙන්නේ. ඊට පස්සේ අපි කතා කරමු ඊට පස්සේ මෙතන තියෙනවා sub group output 4. ඉතින් අපි මේ අර මං කිව්වා වගේම අපි digital mixer එක පාවිච්චි කරද්දී හැම channel එකක්ම select කරගෙන අපි යාට මොනවද වෙන්න ඕන අපි යාට මොනවද يعني ඒ channel එකේ අපි ඒ channel එක හෝ ox channel එකක් ඕනම channel එකක් select කරගෙන තමයි අපි යාගේ ඔක්කොම වෙනස්කම් ටික කරගන්න ඕනේ. ඉතින් ඒ channel එකක් select කරලා අපිට පුළුවන් මෙතන මේ sub group output 4ක් තියෙනවා අපිට මේ buttons ටික දීලා තින්නේ අපිට අපි තීරණය කරන්න ඕන මේ channel එක අපිට මොන output එකෙන්ද out වෙන්නේ. ඒ කියන්නේ අපි මේ channel එකක් පාවිච්චි කරනවා නම් මොන හරි දෙයකට මේ අපි mix එකක් කරද්දී මේ channel 32ම අපි කාගේ හරහාද send කරන්නේ output එක දෙන්නේ කාගේ හරහාද. එතනින් ඒක කරන්න තමයි මේ button set එක තියෙනවා. අපි මේ අපි සාමාන්‍ය මේක select කරාම අපි දැන් ගොඩක් වෙලාවට master main main out එකෙන් තමයි අපි ගොඩක් වෙලාවට අපි මේ mix එක එළියට ගන්නෙ. ඊට අමතරව අපිට පුළුවන් sub group 4කින් මෙයාව එළියට මේ mix එක එළියට ගන්න මේ channels ඔක්කොම. ඉතින් අපි channels මොනවද මේකේ මේ sub group එකෙන් අපිට වෙන වෙනම කඩලා ගන්න පුළුවන් sub group කරනවා කියන්නේ වෙන වෙනම අපිට channel 4ක් 5ක් 6ක් හෝ 8ක් මුළු channel 32ම හරිය අපිට group වලට කඩාගෙන අපිට පුළුවන් වෙන වෙනම outputs 4කින් ගන්න. ඒකට තමයි මේ button set එක තියෙන්නේ. අපි වැඩ ගන්නකොට ඉමීට ඉස්සරහට ඒ ගැන කතා කරමු. මේ mixer එක උඩින් පේන්නේ තමයි අද ඔයගලන්ට basicම කියලා දෙන්න යන්නේ. මොකද කලින් අපි මේක වැඩ කරන්න කලින් මේ mixer එකේ තියෙන controls මොනවද කියලා අපි දැනගන්න එපේ. මේ ටික තමයි අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ.
ඉතින් හරි බලමු ඊට පස්සේ මෙතන තියෙනවා පොඩි ඩිස්ප්ලේ එකක් අපිට සිලෙක්ට් channel කියලා. ඒ කියන්නේ අපි මෙතන සිලෙක්ට් කරන channel එකේ නම් එක අපිට ටග් ගාලා ඔය හින්න ඕනේ නැහැ අපිට ටග් ගාලා මෙයාගේ ඩිස්ප්ලේ එකේ මෙතන පෙන්නනවා. ඒකට තමයි මේ පොඩි ඩිස්ප්ලේ එක දීලා තියෙන්නේ. ඊට පස්සේ අපි ආයි පල්ලෙහාට එමු. මේ කොටසේ පල්ලෙහාට එමු. ඊට පස්සේ අපිට පෙන්නනවා එකේ ඉඳන් 32 වෙනකන් තියෙන මේ channel එකේ ඔක්කොම buttons එක. මෙතන තියෙන්නේ මම අර කලින් කිව්වා වගේම මේ select button එක. දැන් select button එක කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන් දන්නවා. ඊට පස්සේ solo. solo කියන්නේ අපි සාමාන්‍යයෙන් හිතමුකෝ नॉर्मल मिक्सर एक अनलॉक मिक्सर दिन पी एफ एल गल अपने मेवा सोलो करें अपने मैं इतना बला पुलवा मैं मीटर सोलह बला पुलवा मैं कच्चर प्रमाण डिजिबल कच्चर लेवल इन वाद अब आउटपुट लेवल मैं सोलो कल मैं बला पी एफ एल बटन के ඊට පස්සේ තියෙන්නේ මේ හැම channel එකකට mute button එකක් තියෙනවා. මේ mute button එක තමයි මේ දිගටම තියෙන ඉතින් මේ හැම channel එකකම select button 32ක් තියෙනවා. ඒ වගේම solo button 32ක් තියෙනවා. right. ඊට පස්සේ ආයි පල්ලෙහාට එමු. මේ තියෙන්නේ සුපුරුදු පරිදි අපිට ඕන mixer එක දකින්න තියෙන faders ටික. ඉතින් මේකේ faders මම ඔයාලන්ට කලින් කිව්වා කලින් video එකේ කිව්වා. ඉතින් මේක digital වුණාට මේකේ motor faders නෙමෙයි තියෙන්නේ මේ ඔක්කොම analog faders. ඉතින් මේවා අතින්ම කරකවල උස්ස ගන්න ඕනේ. ඉතින් ඒක තමයි මේ මික්සර් එක මට දැනිලා තියෙනවා නම් අඩුවකට තියෙන්නේ මට ඒක තමයි ඒත් අපිට පුළුවන් තව ඉස්සරහට මම කතා කරන්නම් අපි iPad එකක් හරි tablet එකක් නැත්නම් Android tablet එකක් හරි මොකක් හරි පාවිච්චි කරනවා නම් අපිට පුළුවන් ඒ tablet එකේ මේ faders එක උස්ස ගන්න. ඉතින් ඒක tablet එකෙන් උස්සනකොට මේක මෙතෙන්දි ඉස්සෙන්නේ නැහැ මොකද කියන්නේ අපි software එකෙන් උස්සද්දි හොව අපි app එකෙන් හරි උස්සද්දි මෙහා මෙතන එම උඩට යන්නේ නැහැ. ඉතින් motor faders නැති හින්දා හරි ඒක තමයි මේකේ මට දැනුණ චූටි අඩුවකට තියෙන්නේ. ඊට අමතරව ඉස්සරහට වැඩ ගන්න කතා කරමු ගොඩාක් මේකේ අපිට කතා කරන්න දේවල් තියෙනවා. ආයිට් ඊට පස්සත් මේ පැත්තට යන්න. ඊට පස්සේ දකුණු පැත්තේ අපි උඩින් පටන් ගත්තොත් මෙතන තියෙනවා USB pen එකක් ගන්න පුළුවන් port එකක්. අපි මේක record කරගන්න ඕවා මෙතන store කරගන්න බෑ pen එකක් ගහලා. මේක තියෙන ඇත්තම අපිට මේකේ firmware එක update කරගන්න. ඩක් අය මේක ගන්න බය වෙන මේක stuck වෙනවා. මේ stuck වෙනවා වැඩක් කරගෙන ඉඳි දෙක පාට හිර වෙනවා හිටිනවා කියන කියලා ගොඩක් අය කියනවා කියලා. එහෙම වෙන්නේ ඇත්තම මේගොල්ලන්ගේ site එකට ගියාම මේගොල්ලන් update වෙන firmware එකගොල්ලන් අපිට නොබිල download කරගන්න පුළුවන්. අපිට ඒ download කරගෙන pen එකකට දාලා ඒ pen එක මේකට සම්බන්ධ කරලා තමයි මේ මේ port එකට ගහලා අපි මේක firmware එක update කරගන්නේ. ඒවත් අපි ඉස්සරහට කතා කරමු කොහොමද මේක මේ update කරගන්නේ ඔක්කොම ඔයගොල්ලන්ට පැහැදිලිව කියලා දෙන්නම්. ඊට පස්සේ මෙතන තියෙනවා අපිට 12 volt light එකක් අපිට පුළුවන් මේකට plug කරගන්න. කරුලටියක් වැඩ කරගන්න ගියම අමාරුයි ඒ නිසා අපිට මේකට එලියක් ගන්න මෙතෙන් අපිට light tap පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතන අපිට තියෙනවා අපේ levels ටික පෙන්වන meters ටිකක් මෙතන වගේම අපිට bulb ටිකක් මෙතන පත් වෙනවා. අපි input section එකක් කරනකොට අපි input එකක් දීලා බලමු මම එතකොට ඔයාලට පෙන්වන්නම් කොහොමද මේ මේක levels පෙන්වන්නේ කියලා. ඉතින් මෙතන තියෙනවා අපි select කරන channel එකේ solo level එක තමයි මෙතන පෙන්වන්නේ. ඒ වගේම අපි gate එකක් පාවිච්චි කරනවා limit එකක් පාවිච්චි කරනවා නම් මෙතන පෙන්වෙනවා. ඊට පස්සේ මෙතන පෙන්වන්නේ sub groups 4 levels ටික. අපි මේ ගන්න output 4ක් අපිට මම කොහොමද सब ग्रूप अभी ग्रूप आउटपुट हतर गुलाे आउटपुट हतर लेवल टीका मेतन पे नागे सामान्य विस्तर की मेन आउटपुट के लेवल दिखा मेतन स्टीरियो लेफ्ट राइट लेवल दिखा मेतन पे राइट इन बस मेके अनी मिक्सर अलूत मिक्सर वाले लोक डिस्प्ले कहे पड़ी एल सी डी डिस्प्ले कलाकानी मेकिंग सामान हेमदेम मे डिस्प्ले डिस्प्ले गुडाद मेतन बलाकंड पुलवा अभी इस डिस्प्ले कथा करम इन बस डिस्प्ले कल बटन दिखा मेतन दी डिस्प्ले वीडियो मे बटन सैटे इसे मेतन मीटर स्टिक सिलेक्ट कर मेतन मेन मीटर्स अभी मुना बला मेतन मीटर्स सिलेक्ट अभी पुलवा मेतन सिलेक्ट कर आउटपुट अभी मैं अभी गेट गेट मुना पाच गेट को पाच आउटपुट के मीटर्स मेतन बला पुलवा विनस पुलवा मे पैनल पास कथा वीडियो दिखाई मेकना कथा विन कथा सैक्शन इधर बस अब तो मैं इनपुट देखा तीन ऑक्स इनपुट देखा तीन मे मैं अभी कथा कल इस मैं उठा तीन ऑक्स दाहर ऑक्स आउटपुट मैं ऑक्स इनपुट देखा तीन ऑक्स इनपुट ए ऑक्स इनपुट बी गिरा सीडी प्लेयर का खरे मनोहारी एलियन अभी डीडी प्लेयर खरे फोन का खरे मोखर अभी इनकर अब चैनल दिखा रहा तरह मे चैनल दिखा पाच पुलवा इट पास मैं तीन टॉक बैक के लिए कंट्रोल लगा टॉक बैक के लिए कंट्रोल लगा डिजिटल मिक्सर वाले गोडा क्लाउड है जिन्हें टॉक बैक के ना इनपुट का गोडा क्लाउड डिजिटल मिक्सर वाले ना ऐसा तो मेरे का तीन ने अभी मेरे का एफओ एच की तरफ आज चिकन ना अभी टा प्ले के नेट अभी गेम को मॉनिटर कर रहे अभी मुनारे प्ले एट तक गानों दिनों खराब दी कता खराब दबे क्या गाला कता खराब ना अभी फोन टेके इन ना इनपुट सेक्शन ने कहा पे ना अभी बोला माइक क्या डायरेक्ट में इन कर ला इकन माइक क्या इन कर ला दिया करना पुलवा अभी ऑक्स वाला वेन अभी खता करना अभी बोला प्ले के नेट अभी टंगाला माइक क्या इन कर ला दिया करता इन कर ला मेगा अभी वॉल्यूम मेकर
තියාගත්ත සහ අපිට ඕන ඔක්ස් එකක අපිට මේ මයිකේ වොලියුම් එක අපිට අඩුවෙඩි කරලා යවන්න පුළුවන් අපිට පුළුවන් ඩග්ගල් ප්ලේයර් එක්ක ගණදුර කරගන්න එයාට කියන්න ඕන දේවල් තියෙනවා නම් මොන හරි මික්ස් එකේදී හරි ඔයගොල්ලන්ගේ වෙන්න මොන හරි අපිට ප්ලේ කරද්දී මොන හරි ඒගොල්ලන්ට කියන්න දේවල් තියෙනවා නම් මික්ස් කරන එක්කනාර අපිට පුළුවන් ටොක් බෑක් මයිකෙන් ඒගොල්ලන්ට කතා කරන්න ඒක තමයි එතනින් වෙන්නේ ඊට පස්සේ තව ඉන්පුට් මෙතන තියෙනවා තව ඉන්පුට් එකක් තියෙනවා ට්‍රැක් ඉන් කියලා ඒක RC ඉන්පුට් එකක් එන්නේ සා ඔයගොල්ලන් ගොඩක් කරලා දන්නවා ඇනලොග් මික්සර් වල RC ඉන්පුට් එකක් තියෙනවා ඒ ඉන්පුට් එකට දාලා කන්ට්‍රෝල් එක තමා මේ දින අපි සාමාන්‍ය ටේප් ඉන්පුට් කියලා කියනවා ඊට පස්සේ මෙතන තියෙනවා හෙඩ්ෆෝන් අවුට්පුට් එකේ කන්ට්‍රෝල් එක ඊට පස්සේ මෙතන තියෙනවා අපිට ඕන නම් මොන්ට් අවුට් එකක් ගන්න පුළුවන් අපි CR out කියලා කියන්නේ කන්ට්‍රෝල් රූම් අවුට් ඉතින් ඒ කන්ට්‍රෝල් රූම් අවුට් එකේ කන්ට්‍රෝල් එක තමා මේ තියෙන්නේ අපි වැඩ කරද්දී අපිට ඕන නම් හෙඩ්ෆෝන් එකක් තමතරව අපිට මොන්ට් එකක් දා ගන්න පුළුවන් ඒ මොන්ට් එක අපිට මේන් එක සෙන්ඩ් කරගෙන අපිට අහන්න පුළුවන් අපි මික්ස් කරන එකේ සද්දේ आई थिंक मे कंट्रोल मेतन बलाकंड पैत अब टोक बैक माइक अब बोलवा सिलेक्टर अभी एकाई दिखा कथा करके मे टा सिलेक्टर कत्ता इकट दिखा अभी कथा बोलवा मे टोक बैक माइक मेतन दिए एम चैनल की खड़लाक्स दाहतर विनकाक्स तुने आटवनकाक्स नमेदन दाहतर विनका मेन दिखा माइक अवट कर बोलवा इवे मे मेन कंट्रोल म्यूट बटन तीन मेतन सोलो बटन तीन සිලෙක්ට් බටන් එක දිනවා. දැන් අපි උඩ මොනවාද මේ අපිට පේන්න තියෙන කියන එක ඔයාලට අවබෝධයක් ඇති මික්සර් එකේ. අපි ඊට පස්සේ බෑක් පැනල් එක ගැන කතා කරමු. ඊට පස්සේ අපිට පුළුවන් මේ මික්සර් එකේ අනිත් දේවල් ගැන මේ මික්සර් අනිත් දේවල් ගැන කතා කරන්න. ඉතින් ආ බෑක් පැනල් එක බලමු අපිට කොහොමද පේන්න තියෙන්නේ. ඉතින් මොනවාද අපිට අපි කොහොමද ඉන්පුට් අපිට දෙන්න තියෙන්නේ කියලා පිටිපස්ස පැත්තෙන් අපි බලමු මික්සර් එක. රයිට් මෙතන අපේ මික්සර් එකේ බෑක් පැනල් එක මේ වගේ තමයි අපිට පේන්නේ මේ දින් අපේ ඉන්පුට්ස් එක කලින් බලාගෙන යන ඉතිවසෙන් පේන විදිය මෙතනත් ඉතින් මොඩල් එක ගහලා තිනවා ස්ටුඩියෝ ලයිව් 3242AI කියලා අපි මේ පැත්තෙන් නම් පටන් ගමු මෙතන සුපුරුදු පරිදි තියෙන ඉතින් ඕන මික්සර් එක තියෙන පවර් ඉන්පුට් එක මෙතන තමයි පවර් ඉන්පුට් එක ඒ වගේම පවර් ස්විච් එක තියෙනවා ඊට පස්සේ මෙතනින් චැනල්ස් ටික පටන් ගන්නවා මේ පැත්තෙන් XLR ඉන්පුට් 32ක් තියෙනවා මෙතනින් පටන් ගන්නවා එකේ ඉඳන් මෙතෙන්ට වෙනකන් 32ක් තියෙනවා XLR ඉන්පුට් ඒ වගේම ස්ටෑන්ඩඩ් ලයින් ඉන්පුට් 32ක් තියෙනවා හැම චැනල් එකකටම ලයින් ඉන්පුට් තියෙනවා ඒ වගේම ඉන්සර්ට් 32ක් තියෙනවා සාමාන්‍ය ඇනලොග් මික්සර් එක වගේම මේකෝලන් දීලා තියෙනවා ඉන්පුට් ටික ඊට පස්සේ මේ පැත්තට ගියාම මෙතන තියෙනවා අපේ මේන් අවුට්පුට් දෙක මේන් අවුට්පුට් එකට තව මෙතන ලෙවල් එකක් දීලා තිනවා වොලියම් කන්ට්‍රෝල් එකක් අපිට මෙතනුත් පුළුවන් මේන් අවුට්පුට් එක අපිට ෆේඩර් එකට අමතරව වොලියම් අඩුවැඩි කරගන්න මේක සාමාන්‍යයෙන් ෆුල් වොලියම් කරලා තමයි තියන්නේ ඊට පස්සේ මෙතන තියෙනවා අපිට මොනෝ අවුට්පුට් එකක් මොනෝ අවුට්පුට් එකක් අපිට ඩිරෙක්ට් ගන්නත් පුළුවන් මොනෝ අවුට්පුට් එකටත් ලෙවල් එකක් මේකෝලන් දීලා තිනවා ඒ ලෙවල් එකත් සාමාන්‍යයෙන් ෆුල් තමයි තියන්නේ ඊට පස්සේ මම අර කලින් ඔයගොල්ලන්ට ඉස්සරහදී වෙන්නපු ටෝක් බෑක් ඉන් මයික් එක මේ තියෙන මේ මයික් එක ඉන්පුට් කරන තැන මේ මයික් ඉන්පුට් එක මෙතන දීලා තියෙනවා ඊට පස්සේ මේ පැත්තට ආවොත් මේන් අවුට්පුට් එකක් දීලා තියෙනවා අපිට ස්ටෑන්ඩඩ් අවුට්පුට් එකක් ලෙෆ්ට් රයිට් ස්ටෑන්ඩඩ් ගණ්ඩ ස්ටීරියෝ ගණ්ඩ ඊට පස්සේ මෙතන මම ඔයාලට කලින් පෙන්නුවා ඉස්සර අපිට තිබ්බ ටේප් ඉන් එකක් ඉතින් මෙතන ටේප් ඉන් එක සහ RC ටේප් අවුට් එක තියෙනවා ඊට පස්සේ මම අපි ඉස්සර දැක්ක කන්ට්‍රෝල් අවුට්පුට් එකක් තියෙනවා ඉතින් ඒ කන්ට්‍රෝල් අවුට්පුට් එකේ ලෙෆ්ට් රයිට් අවුට්පුට් එක තමයි මේ තියෙන්නේ ඊට පස්සේ මේ තියෙන්නේ අපිට මෙතන ඔක්ස් ඉන්පුට් දෙක ඔක්ස් ඉන්පුට් B ඔක්ස් ඉන්පුට් A කියලා අපිට ऑक्स इनपुट देखा मेतन पेन इट पास मेदी अपने सब ग्रूप्स आउटपुट ग्रूप आउटपुट हाथ रख मेतन दिन अपीट स्टैंडर्ड तमा मे मिक्सर की हम बेडे मेके खाली आबू 24/2 एक अभी मे आउटपुट आवे स्टैंडर्ड इट पास अभी बला पड़वा मेतन आप आउटपुट ऑक्स आउटपुट दाहतर मेतन दीना दिन इधर ऑक्स आउटपुट दाहतर स्टैंडर्ड तमा मेके इट पास मेतन मे आउटपुट वैडी यूज करना थिंग ප්‍රී ඉන්සර්ට් බැලන්ස්ඩ් ඩිරෙක්ට් අවුට්පුට්ස් එක මේ තියෙන්නේ මේ හතරක් ඇවිල්ලා තිනවා අපි ඒවා දැන් යූස් කරන්නේ ඊට පස්සේ වැදගත්ම දේ ඔප්ෂන් කාඩ් එක මෙතන තිනවා මේගොල්ලන්ගේ ඔප්ෂන් කාඩ් එක ඉතින් මෙතන තිනවා ඉතනට් පෝට් එකක් ඒ වගේම මෙතන තිනවා ඩිජිටල් අවුට්පුට් එක මේ තියෙන්නේ අපේ මේ කනෙක්ෂන් එක කම්පියුටර් එකත් එක්ක ලින්ක් කරගන්න 5Wi කනෙක්ෂන් එක S800 කියලා ඉන්නේ 5Wi කනෙක්ෂන් එක ඉතින් මෙතනින් තමයි 5Wi කේබල් එකක් ඉන් කරගෙන අපි ලැප් එකට 5Wi කේබල් එක හරහා තමයි මෙයාව කනෙක්ට් කරගන්නේ මල්ටි ට්‍රැක් ෆන්ක්ෂන් එක ගනිද්දී. ඒ වගේම මෙතන network port එකට අපිට පුළුවන් external router එකක් පාවිච්චි කරලා මේක ඕනම device එකට Wi-Fi හරයක් කනෙක්ට් කරගන්න. ඉතින් කලින් මේ app mixer එකේ මේ පහසුකම තිබුණ නැහැ. 24/2 mixer එකේ. ඇත්තට මේකේ තිබ්බේ 5Wi විතරයි. මේ mixer එකත් එක්ක අපිට onboard මේ card එක හම්බ වෙනවා.
ඉතින් මේ කාඩ් එක ඇත්තටම මේ කාඩ් එකත් එක්ක තමයි අපි කම්පියුටර් කනෙක්ට් කරගන්නේ ඒ වගේම ඕනම ඩිවයිස් එකක් කනෙක්ට් කරගන්න මේ කාඩ් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඉතින් මෙතන තියෙන්නේ network port එකක්, ethernet port එකක්. මේකට අපිට පුළුවන් external wifi router එකක් in කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඒ wifi router එක හරහා wifi connection එකෙන් ඕනම ඩිවයිස් එකක් මේකට කනෙක්ට් කරගන්න. ඒ කියන්නේ අපි හිතමු iPad එකක්, Android tablet එකක්, computer එකක්, phone එකක් ඕන එකක් අපිට මෙයාට router එකක් in කරගෙන එයා හරහා පුළුවන් ඕනම device එකක් connect කරගන්න. ඉතින් මේ පහසුකම කලින් ආපු series එකේ තිබුණේ නැහැ, 24/4 mixer එකේ තිබුණේ නැහැ මේ පහසුකම. ඉතින් ඒගොල්ලන් AI එකට ඒ පහසුකම් එවලා තියෙනවා. ඉතින් ඒක සෑහෙන වටිනා ඕනම device එකක් අපිට Wi-Fi හරහා connect කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන්නේ 800 firewire port එක. මේකත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මේක හරහා තමයි අපි ලැප්පෙකට කනෙක්ට් කරගන්නේ ෆයර්වයි කේබල් එකකින්. ඉතින් ෆයර්වයි කේබල් එක හරහා අපිට ලැප්පෙකට මේක කනෙක්ට් කරගත්තොත් තමයි මල්ටි ට්‍රැක් රෙකෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම ආපස්සට මල්ටි ට්‍රැක් ප්ලේබැක් කරන්න පුළුවන්. ඉතින් කලින් මික්සර් එකේ ආවේ 400 port එක ෆයර්වයි. මේගොල්ලන් 800 port එක එවලා දිනවා මේ මික්සර් එකට. ඒකත් ලොකු වෙනසක් කරලා එවලා දිනවා. ඉතින් ඒකත් ලොකු දෙයක්. මේ මික්සරේ නැත්තම් අපිට කන්වර්ටර්ස් වන්න වෙනවා. මම ඉස්සරට කතා කරන්නම් ෆයර්වයි කේබල් එක කොහොමද කනෙක්ට් කරගන්නේ කියලා. කලින් මේක ආවේ කලින් මික්සර් ආයේ 400 එක 6 pin එක. ඉතින් මේක 800 එකේ වෙලා තියෙනවා 9 pin එක. ඉතින් ඒක නිසා ගොඩක් ලේසි අපිට මේක MacBook එකකට ලැප් එකකට කනෙක්ට් කරගන්න. මේක තමයි අපිට ඊටපස්සේ බෑක් පැනල් එකෙන් අපිට බලා ගන්න තියෙන්නේ මේ මික්සර් එකේ. ඉතින් මම හිතනවා මම මේ අද කරපු වීඩියෝ එකෙන් ඔයගොල්ලන් මේ මික්සරේ බේසික් ටික බේසික් කන්ට්‍රෝල් ටික අඳුන ගන්න නැති කියලා. ඉතින් ඉන්පුට්ස් ටික අඳුන ගන්න නැති කියලා. මම හිතනවා මේකෙන් ඔයගොල්ලන්ට දැනුමක් එන්නේ නැති හැම දෙයක් ගැනම. ඉතින් ඒක නිසා රැඳිලා ඉන්න මේ වීඩියෝ සීරීස් එකත් එක්ක අපි ස්ටෙප් බයි ස්ටෙප් මේ මික්සරේට ඉන්පුට්ස් දීලා අපි කතා කරමු කොහොමද ඒවා EQ කරගන්නේ, කොහොමද මික්ස් එකක් හදාගන්නේ කියලා. ඉතින් රැඳිලා ඉන්න හැමදාමත් මාත් එක්ක ඔයගොල්ලන් අද නම් මේ YouTube channel එක බලන්නේ දැමම ගිහලා subscribe කරන්න, ඒ වගේම bell icon එකත් click කරලා මේ වීඩියෝස් ඔයගොල්ලන් ගාවටම ගෙන්න ගන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වුණා වගේම තව කෙනෙක් ප්‍රාර්ථනා කරනවා. මම සඳරුවන් ලීනගේ ගිහිල්ලෙන් නම් ගොඩයි ස්තුතියි.